හරි ළමයි එහෙනම් ඔන්න අපි තවත් දවසක හම් වෙනවා අපි කලින් වීඩියෝ එකේ අවසානට කතා කළේ ටියුට් එකේ පාඩම් අංක 6 මූල්‍ය ප්‍රකාශන පිරියද කිරීමේදී ආදාළ ගැළපිලි කියන පාඩම යටතේ මට මතකයි මම ගැළපිලි 4ක් ඉගැන්නුවා දැන් ඒ ගැළපිලි 4 මතකද උපචිත වියදම් ඉදිරියට ගෙව වියදම් ලැබිය යුතු ආදායම් කලින් ලද ආදායම් හොඳටම ෂුවර් කරගත්තද ඒ ගැළපිලි 4 පුළුවන් කියලා මොන විභාගයට උනත් කොමන හෝ විභාගයට උනත් ඔයාට ඒ ගැළපිලි 4 මතකද ඕව නැතුව මුකුත් කරන්න බෑ ඉස්සරහදී හරිද රයිට් මම ගැළපිලි අංක 4ක් උගන්වලා තියෙනවා ඊළඟ අපි අද ඉගෙන ගන්නවා තවත් ගැළපිලි කිහිපයක් පිටු අංක 28 පස්සිනි ගැලපීම බොල් ණය ගැලපුම අඩමාන් ණය වෙන් කිරීම ගැලපුම කියලා ගැලපිලි දෙකක් කතා ගන්නවා එහෙනම් ලියන පොතේ ලියන මාතෘකාවක් බොල් ණය ගැලපුම සහ අඩමාන ණය වෙන් කිරීමේ ගැලපුම බොල් ණය ගැලපුම සහ එතන ගැලපිලි දෙකක් තියෙනවා බොල් ණය ගැලපුම සහ බොල්ණය ගැලපුම සහ අඩමාන ණය වෙන් කිරීම ගැලපුම අඩමාන ණය වෙන් කිරීම ගැලපුම මේ අඩමාන ණය වෙන් කිරීම කියන වචනේ වෙනුවට මෑතකදී අලුත් වචනයක් ඇවිල්ලා තියෙනවා AT papers ලං ඒව චෙක් කළා අඩුයි නමුත් advanced level paper එකේ චෙක් කරන නිසා මම මේ වචනයක් දෙන්නම් එකට වරහන් නැතිල අඩමාන ණය වෙන් කිරීම ගැළපුම ළඟ ලියා ගන්න හානි කරන අලාභ වෙන් කිරීම ගැළපුම හානි කරන අලාභ වෙන් කිරීම ගැළපුම අඩමාන ණය වෙන් කිරීම ගැළපුමට කියන අලුතින් ආපු නමක් තමයි හානි කරන අලාභ වෙන් කිරීම ගැළපුම. හරි දරුවනේ. හරි. මේ ගැළපිලි වර්ග දෙක එකට කතා කරන්න හේතුව තමයි මේ ගැළපිලි වර්ග දෙක ක්‍රියාත්මක වෙන්නේ ව්‍යාපාරයක වෙළඳ ණය ගැතියන්ට. කාටද? වෙළඳාම නිසා බිහි වෙච්ච වෙළඳ ණය ගැතියන්ට. මේ ගැළපිලි දෙකම වෙන්නේ වෙළඳ ණය ගැතියෙක් බිහි වුණේ කොහමද වෙළඳාමට ගෙනාපු භාණ්ඩයක් ණයට විකුණුවොත් බිහි වෙන්නේ වෙළඳ ණය ගැතියෙක් නේද වෙළඳ නොවන ණය ගැතියොත් බිහි වෙනවා වෙළඳාමට ගත්තේ නැති භාණ්ඩයක් ණයට විකුණුවොතින් වෙළඳ නොවන ණය ගැතියෙක් බිහි වෙනු උදාහරණයක් වශයෙන් අපි දු ව්‍යාපාරයේ පාවිච්චි කරපු පරණ කම්පියුටර්ස් ටිකක් නිමල්ට ණයට විකුණනවා වෙළඳ නොවන ණය ගැතියෙක් තමයි නිමල් කියන්නේ හරිද එතන වෙළඳ ණය ගැතියෝ එක්රැස් වෙන්නේ ණයට බාණ්ඩ විකිණීම සමග එක්රැස් වෙන ගිනුමේ නම් මතකද වෙළඳ ණය ගැතියෝ එක්රැස් වෙන්නේ මොන ගිනුමේද ණය ගැති පාලන ගිනුමක ණය ගැති පාලන ගිනුමක හරි මේ වෙනකොට ඔයාට ණය ගැති පාලන ගිනුමකට ආපු ගණුදුණු කිහිපයක් මං කියනවා මේව ලියන ඩබල් එන්ටි මතකද බලන්න මුලින්ම විකුණුම් ජර්නලේ එකතුව ණය ගැති පාලන ගිනුමට එනවා විකුණුම් ජර්නලේ එකතුව ණය ගැති පාලන ගිනුමට ආපු ඩබල් එන්ටිය මතක කට්ටි හිතින් කියන්න විකුණුම් ජර්නලේ එකතුව ණය ගැති පාලන ගිනුමට ආවා ගිනුම් තබනකොට ආපු ඩබල් එන්ටිය ණය ගැති පාලන ගිනුම හරවලා විකුණුම් ගිනුමට බැර වුණා. බොරි ලක්කමක් දාමු 100යි. මොන විකුණුම්ද මේ ඉන්නේ? ආ විකුණුම් ජර්නලේ තියෙන මොන විකුණුම්ද? ණයට විකුණුම්. ණය ගැති පාලන ගිනුම හරවලා විකුණුම් ගිනුම බැර වුණා. ඊළඟ ඔයාට ආපසු එවුම් ජර්නලේ මතකද? නයිට විකුණුම් භාණ්ඩ ආපසු එව්වා ආපසු එවුම් ජර්නලයේ ගිනුම් ගත කරපු ඩබල් එන්ටිය මතක් කරන්න ආපසු එවුම් ජර්නලයේ ගිනුම් ගත කරපු ඩබල් එන්ටිය
ආපසු එවුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර අවශේෂ පිරික්සුම් ඊට හැමදි වේ අපි තුමු 10ක් ආපසු එවුවා කියලා ආපසු එවුම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර ඊට පස්සේ ඔයාට මතකද මුදල් ලැබීම ජර්නලේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා මුදල් ලැබීම ජර්නලේ ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා एक दिशा टाहन मत कद मुदल पालन गिनुम हर नायगति पालन गिनुम बैर अभी तुम हेटाई के ला मुदल पालन गिनुम हर नायगति पालन गिनुम बैर हेटाई के ला अभी तुम इलांग मुदल लबीम जल्ले दुन्वाट्टम तिबुना मत कद तीरुआ दुन्वाट्टम तीरुआ मत कद දුන්වට්ටම් තීරුවේ එකතුව ගිනුම් ගත උනේ කොහමද මතකද දුන්වට්ටම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බෑර අපි තුම් පහක් කියලා දුන්වට්ටම් ගිනුම හර ණය ගැති පාලන ගිනුම බෑර ඔන්න ඔය ගණදුණු හතර මේ වෙනකොට අපිට ණය ගැති පාලන ගිනුමක ලියුණා මතකද ණයට විකුණුම් ආපසෙවුම් මුදල් ලැබීම් දුන්වට්ටම් මෙහෙම ලියලා ඔයාට මතකද ඊට පස්සේ අපි ණය ගැති පාලන ගිනුම බැලන්ස් කළා 100යි 100යි මේ පැත්තේ තියෙනවා 75ක් 75ක් ගියාම ෂේ පාගේ 25යි ෂේ ඊගේ 25යි ඔක මතකද මතක නැත්තම් පරණ පාඩම් බලලා බලන්න ඕන පන්ති හිටියනම් මට මතක නැද්ද කියලා හොය තැහැකි දැන් ඉතින් හොයන්න බෑ හරි මෙන්න මේ ණයගති පාලන ගිනුම හදලා ගිනුම් මසරක් අවසානයේ ණයගති පාලන ගිනුම බැලන්ස් කරාට පස්සේ තමයි මේ ගැළපිලි දෙක සිදුවන්නේ පැහැදිලිද මේ ගැළපිලි දෙක සිදුවන්නේ බොල් ණය ගැළපුම අඩමාණ ණය වෙන් ක්‍රීම් ගැළපුම සිදුවන්නේ ගිනුම් මසරක් අවසානයේ ණයගති පාලන ගිනුමේ ශේෂ පදනම් කරගෙනයි තේරුණාද හරි මෙන්න මේ ණයගති පාලන ගිනුමේ අවසාන ශේෂයේ තියෙනවා සමහර ණයගතියන්ගේ ණය ලැබෙන්නේ නැහැ කියලා 100%ක විශ්වාස කරන්න පුළුවන් ණය තියෙනවා මේ 25 ඇතුලේ තියෙන්න පුළුවන් කමල් කියන ණයගතියේ ණය රුපියල් 5ක් ඒ පහ ලැබෙන්නේ නැහැ කියලා 100%ක විශ්වාසයක් තියෙනවා නම් ඒ ණය මේ ගිනුමෙන් කපා හැරීමට කියනව මොකක්ද බොල් ණය ගැලපුම කියලා. එහෙනම් ණයගැතියෙක්ගෙන් ණය නොලැබෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා නම් එම ණය පොත් වලින් ඉවත් කරන ගැලපිල්ලට කියනව මොකක්ද බොල් ණය ගැලපුම කියලා. තේරුණාද දරුවා? හරිද? එතකොට අන්නේ බොල් ණය ගැලපුම සිදු කරන ඩබල් එන්ටිය මොකක්ද? බොල් ණය ගැලපුම සිදු කරන ඩබල් ලෙන්ටිය මොකද්ද පාඩම් කරන්න ඊළඟ ගැලපිරිසට අහන මොකද්ද බොල් ණය ගලපන හැටි බොල් ණය ගලපන්න හරි ලේසි හරසට අහන බොල් ණය ගිනුමට දාන්න බැරසට අහන ණය ගැති පාලන ගිනුමට දාන්න ඔන්න බොල් ණය ගලපන ඩබල් ලෙන්ටිය හරසටහන බොල් ණය ගිනුමට දාන්න බැරසටහන ණය ගැති පාලන ගිනුමට දාන්න එක පැහැදිලිද බොල් ණය කපාහන දිස්සටහන මොකද්ද බොල් ණය ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර කොහොමද අපිට ණය ගැතියෙක්ගෙන් ණය 100ට 100ක් ලැබෙන්නේ නැහැ කියලා තහවුරු කරන්න පුළුවන් සාධක ටිකක් කියන්නේ උමතු වීම
එක්මතු වීම දන්නවනේ මිය පිස්සු බවට පත් වෙනවා හරිද ඔන්නෝයි සාධකයක් නිසා නැගිතියක් අපිට ලැබෙන්න තියෙන ණය ලැබෙන්නේ නැහැ කියලා 100%ක තහවුරුවක් වෙන්න පුළුවන් නේද නැගිතියක් මිය ගියොත් සල්ලි ගන්න බෑ නේද නැගිතියක් සමහරලා රතුරු දාහන් වෙනවා කියන්නෙම නැතුව රට යනවා පදිංචියට සල්ලි ගන්න බෑ නැගිතිය සමහරලා ණය වැඩි නිසා පිස්සු වෙනවා නේ මුතු වෙනවා සල්ලි ගන්න බෑ නැගිතිය බංකොලොත් වෙනවා समारोह नए वैडी वे कमाटे अरे दे तमांटे ये नए गिवागन ने बेरी बावटे उसावियंग ओपुगन्नो बैंकोलोत नए गति एक केला बुन्नवात त्येच्चे नए गति एक बैंकोलोत त्येच्चे नए गति एक अन्य वागे हेतु आकनिसा नए नोले बेन बावटे सीएर सीए के ताहुरुवाक आवृत्तन अपिए नए मुकदगरान ने बोल नायकी नुमट हर कल नायकती गि नुमट बेरकन हरिदेख बोल नायकी नुम हर नायकती गि नुम बेर हरि अभी तो मेन मेकी कमल रुपया विसीपहाती शेषे कमल के शेषे पहाक्ति मेक बोल नाय बट पत्तना की एनम पहाक कभी कपाहरी नवा बोल नायकी गिनुम हर कल बोलनाय गिनुमट हरकन्नो पहाक नायगति पालन गिनुमट बेरकन्नो मे गिनुमट बेरकन्ना बोलनाय कियला पहाक देन नायगति पालन गिनुमे बैलेंस एक आई विनाश से नवा विसी पहाई पागे शेषे देन किए द विस्साय अन्न बोलना है कैपूट पास नायकति पालन गिन में बैलेंस एक्ना विस्कुना बोलना है कपान निस्सल नायकति पालन गिन में शेष एक विशी पहाय बोलना है कैपूट पास नायकति पालन गिन में बैलेंस एक विस्साय मेन्न मे विस्तुल सीएट सीएक नोलेबेन नाय नैकियल अपीट तहवरुना अर्ध दंग है भाई मे विस्न नाये नोले बेन संभाविता वाक तीन नाये गेतियो इन्न पुलवा मैं विश्वनोत सकसाहित नाये तीन न पुलवा ये वाला भी क्या ने सकसाहित नाये आडमान नाये सकसाहित नाये नतंग आडमान नाये तीन न पुलवा नाये आडमान नाये सकसाहित नाये तीन न पुलवा अन्य नाये संधा याम किसी वेन क्रीमा कन्नवा नाम ඒ ගැලපෙල්ලට කියනවා මොකක්ද අඩමාන්නයි වෙන් කිරීම් ගැලපුම අලුතෙන් ආපු නම් මොකක්ද හානි කරන අලාභ වෙන් කිරීම් ගැලපුම හරිද එනම් බොල් ණය කැපුවට පස්සේ ඉතුරු වෙන ණය ගැතියන්ගේ ණය අම් ආකාරයකට සැකසහිත නම් ඒ ණය සඳහා යම් කිසි වෙන් කිරීමක් කරාම ඒ වෙන් කිරීමට අපි කියනවා මොකක්ද අඩමාන ණය කියලා පැහැදිලිද इतना अडमान नया क्वेन करान पाविच्चिकन गन्ने करने टी मंग केला देनांग इसरादी अडमान नया क्वेन करान उमना नांग पाविच्चिकन डबल लेंटी तमाई खटपाड़ं करान नोन अडमान नया गिनु मता हरकल्ला अडमान नया वेन किरीम गिनु मता बैरकरान और आडमान नए वेन करना डबल लेंटी है तें डबल लेंटी देखा की गया नुआ आडमान नए गिनु मट्टा हारा कल्ला आडमान नए वेन क्रीम गिनु मट्टा बैर करान हर दे ये ना आधे वीडियो के मूली बमांग केले दोने मकादे बोल नए किया ने मकादे नए के ती एक गिन नए सी ये डसी याग मल लेबेन नए किला ताहुन नारा पासे एमनाये बोल नए ले सा कपा हरी मार्क सिद्ध करना वा एक अपा एक अपाहरण दित सटा मुकद बोल नाय गिनु महार नाय गति पाल न गिनु बैर हरिद इट पास नाय बोल नाय कैपुट पास इतुवेच नाय गति अंट नाय सेक सहित उनोति ए नाय संधा अपि प्रोविशन का कन्नवेन किरीमा कन्नवा
ඒ වෙන් කිරීමට නම් දෙකක් තියෙනවා එකක් අඩමාන්නය වෙන් කිරීම අනිත් එක හානි කරන ලාභ වෙන් කිරීම හරිද ඒක අඩමාන්නයක් වෙන් කරන දිස්සදාන මොකද්ද අඩමාන ණය ගිනුම හර අඩමාන්නය වෙන් කිරීම ගිනුම බැර අනිත් වචනේ දැම්මොත් හානි කරන අලාභ ගිනුම හර හානි කරන අලාභ වෙන් කිරීම ගිනුම බැර නමුත් ඒටි වන්න එක නම් තවම දාන්නේ අඩමාන ණය කියන වචනේ තමයි දාන්නේ අඩමාන ණය ගිනුම හර අඩමාන ණය වෙන් කිරීම ගිනුම බැර හානි කරන අලාභ ගිනුම හර හානි කරන අලාභ වෙන් කිරීම ගිනුම බැර පේපරේ මේ ගැළපිලි දෙක තියෙනවා නම් මුලින්ම ගලපන්නේ බොල් ණය ගැළපුව මේක හොඳට මතක තියාගන්න ඕන දෙවනුවට ගලපන්නේ හානි කරන අලාභ නැත්තම් අඩමාන ණය වෙන් කිරීම ගැළපුම ගානක් හදනකොට මුලින්ම හම්බෙන්නේ අඩමාන ණය වෙන් කිරීම ගැළපුම වෙන්න පුළුවන් අන්තිමට හම්බෙන්නේ බොල් ණය ගැළපුම වෙන්න පුළුවන් නමුත් ඔයා දැනගන්න ඕන මුලින්ම කරන්න ඕන මොන ගැළපිල්ලද බොල් ණය ගැළපුම දෙවනුවට කරන්නේ මොකද්ද අඩමාන ණය වෙන් කිරීමේ ගැළපුම දැන් පැහැදිලිද හරිද රයි යමු දෙනන් නෝට් එක බලමුද ලියන්න තියෙනවා රයිට් යන්න තියෙනවා මේ බලන්න ගිය අවුරුද්ද පේපර් එක ආපු ගානක මං කැලලක් කියවන මේ බලන්න මේ ගැළපිලා හැමදාම එනවා වෙළඳ ලැබිය යුතු මුදල් වලින් වෙළඳ ලැබිය යුතු මුදල් කියන්නේ ණය ගැතියෝ මෙයාලා වෙළඳ ලැබිය යුතු මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් බොල් ණය ලෙස කපා හැරීමටත් 2019 3/31 දිනට ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් වලින් අඩමාන ණය සඳහා 10% පොදු ප්‍රතිපාදනයක් කිරීමටත් කළමනාකාරීත්වය තීරණය කරන ලදී තේරෙනවද මේ ගැළපිල්ල එනවා අනිවාර්යෙන්ම ගානකට එනවම තමයි හරිද ඒ නිසා හොඳ අවබෝධයක් තියෙනවා මං හිතන විදිහට ඕ ලෙවල් වලින් ආපු ළමයි කොමස් වලින් ආපු ළමයිට බොල් ණය ගැළපුම විතරයි මං හිතන්නේ කියලා දෙන්නේ අඩමාන ණය වෙන් කිරීම ගැළපුම කියලා දෙන්නේ නැහැ බොහෝ විට හරි කියමුද බලන්න බොල් ණය ගැළපුම අඩමාන ණය වෙන් කිරීම ගැළපුම යටතේ මුලින්ම බොල් ණය බෑඩ් ඩේට්ස් තියන්න නෝට් එක ණයට බාණ්ඩ විකුණූ පසු බිහිවන ණයට බාණ්ඩ විකුණූ පසු බිහිවන ණයට බාණ්ඩ විකුණූ පසු බිහිවන වෙළඳ ණය ගැතියන්ට හෙවත් වෙළඳ ණය ගැතියන්ට හෙවත් වෙළඳ ණය ගැතියන්ට හෙවත් වෙළඳ ලැබිය යුතු ගිනුම් වලින් වෙළඳ ලැබිය යුතු ගිනුම් වලින් වෙළඳ ලැබිය යුතු ගිනුම් වලින් නොලැබෙන ණය කපා හැරීම නොලැබෙන ණය කපා හැරීම නොලැබෙන ණය කපා හැරීම බොල් ණය ලෙස හඳුන්වන අතර බොල් ණය ලෙස හඳුන්වන අතර බොල් ණය ලෙස හඳුන්වන අතර ණය ගැතිය කුමිය යාම ණය ගැතිය කුමිය යාම බංකොලොත් වීම බංකොලොත් වීම අතුරු දහන් වීම අතුරු දහන් වීම හෝ උමතු වීම වැනි හේතුවක් මත හෝ උමතු වීම උමතුවෙන් කියනවා කියන්නේ පිස්සෙක් වගේ කියනවා කියන්නේ උමතු වීම වැනි හේතුවක් මත බොල් ණය ඇතිවිය හැක බොල් ණය ඇතිවිය හැක
ගැළපීමට අදාළ දිත්ත සටහන ගැළපීමට අදාළ දිත්ත සටහන ලියන්න රතු පෑනෙන් ලියලා කොටු කරලා මාක් කරලා හයිලයිට් කරලා තියාගන්න රතු පෑනෙන් ලියන්න බොල් නැයි ගිනුම හර बोलना है गिनु महार नायगति पालन गिनु म बैरे किधर आती नहीं थे मटे बैन बैन आसली नो दन है बोलना है गिनु महार नायगति पालन गिनु म बैरे इच्छा ही नो टेक है इतना ඊළඟටිනේ අඩමාන්නයි වෙන් කිරීම ගැලපුම නේද එතනත් තියාගන්න තව අනිත් වචනයක් ටියුට් එකෙත් අඩමාන්නයි වෙන් කිරීම ගැලපුම ළඟ ලියාගන්න හානි කරන අලාභ වෙන් කිරීම ගැලපුම හානි කරන අලාභ වෙන් කිරීමේ ගැලපුම වැඩ ගන්නවනේ පන්තියේ පේන්න ඉන්නවනම් වැඩ ගන්නවද නැද්ද කියලා අල්ලගත හැකිනේ මම බයිනවනේ නේද වැඩ කරන්නේ නැත්තම් අඩමාන්නයි වෙන් කිරීම ගැලපුම ලියන්න නෝට් එක බොල් ණය කපාහල පසු ඉතිරි ණය ගැතියන්ට බොල් ණය කපාහල පසු ඉතිරි ණය ගැතියන්ගෙන් බොල් ණය කපාහල පසු ඉතිරි ණය ගැතියන්ගෙන් इतनी नायक अंगेन थवदुरटा सैक सहित नय पवती नाम थवदुरटा सैक सहित नय पवती नाम थवदुरटा सैक सहित नय पवती नाम सहित नय पवती नाम ए संदहा प्रमाणवात ए संदहा प्रमाणवात वेन्किरीमक सिदुकरण आतर वेन्किरीमक सिदुकरण लबन आतर वेन्किरीमक सिदुकरण लबन आतर එම වෙන් කිරීම එම වෙන් කිරීම අඩමාන්නයි වෙන් කිරීම ලෙස හඳුන්වයි අඩමානණය වෙන් කිරීම ලෙස හඳුන්වයි අඩමාන්නය වෙන් කිරීම ලෙස හඳුන්වයි අදාළ දිට සටහන ඉර ඇති මං හිතන විදිහට අදාළ දිට සටහන රතු පෑනෙන් ලියන්න කොටු කරන්න හයිලයිට් කරලා පාඩම් කරන්න අඩමාන ණය ගිනුම හර අඩමාන්නය වෙන් කිරීම ගිනුම බෑර පඩපාඩම් කරන්න ඕන අඩමාන ණය ගිනුම හර අඩමාන්නය වෙන් කිරීම ගිනුම බෑර අඩමාන ණය ගිනුම හර අඩමාන්නය වෙන් කිරීම ගිනුම බෑර
අතනකන් තේරුණාද ළමයි? හරි. ඊට පස්සේ මේ අඩමාන සැක සහිත ණය කොහොමද අපි ගණන් බලන්නේ? අඩමාන ණය ගණන් බලන්නේ කොහොමද? අඩමාන ණය ගණන් බලන්නේ කොහොමද? බොල් ණය නම් ගණන් බලන්න දෙයක් නැහැ නේද? පොල් ණයක් ඇතුණාම ණයගේ තියා මිය ගියාම කෙලින්ම ඒ ණය බොල් ණය ලෙස කපා හරිනවා. හරිනේ? නමුත් සැක සහිත ණය කොහොමද ගණන් බලන්නේ? ඒකට ක්‍රම දෙකක් තියෙනවා. එක තමයි පොදු ගණන් බැලීම. හරිද? ඊළඟ නිශ්චිත ගණන් බැලීම. පොදු ගණන් බැලීම, නිශ්චිත ගණන් බැලීම. පොදු වෙන් කිරීම, නිශ්චිත වෙන් කිරීම. ගොඩාක් පේපර්ස් වල 81 නේ පොදු ගණන් බැලීමක් තමයි එන්නේ. මම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. අපි දමු අපේ ව්‍යාපාරයේ බොල් ණය කැපුවට පස්සේ ණය ගෙතියෝ 4 දිනක් ඉන්නවා කියලා. X Y නෑනේ A B C D කියලා. මෙයාගෙන් 1000ක් ලැබෙන්න තියෙනවා, මෙයාගෙන් 2000ක් ලැබෙන්න තියෙනවා, මෙයාගෙන් 1000ක් ලැබෙන්න තියෙනවා, මෙයාගෙන් 2000ක් ලැබෙන්න තියෙනවා. බොල් ණය කැපුවට පස්සේ මේ ණය ගෙතියෝ 4 දිනා අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා. ඒතර 1000යි 2000යි 3000යි 4000යි 6000ක් ලැබෙන්න තියෙන ණයගැතියන්ගෙන් මේ මුළු ලැබෙන්න තියෙන ගාන. මෙන්න මේ මුළු ලැබෙන්න තියෙන ගානට කිසියම් ප්‍රතිශතයක් වෙන් කරනව නම් ඒකට අපි කියන්නේ පොදු ගණන් බැලීම. පොදුවේ ගණන් බැලීමක් සිදු කරනවා. මේකට කියන්නේ පොදු ගණන් බැලීම. ඔයගොල්ලෝ පේපරේ දෙන්නෙත් එහෙම තමයි. පොදු වෙන් කිරීමක් කරනවා. හරිද? එනං සිටින ණයගැතියෝ ભેදයකින් තොරව සීල දෙනා වෙනුවෙන්ම පොදු ප්‍රතිශතයක් මත කිසියම් වෙන් කිරීමක් කරනවා නම් ඒකට අපි කියනවා අඩමාන ණය පොදු ගණන් බැලීම කියලා, නැත්නම් පොදු වෙන් කිරීම කියලා. හරිද? දෙවෙනි ක්‍රමය නිශ්චිත ගණන් බැලීම. නිශ්චිත ගණන් බැලීම කියන්නේ මෙහෙමයි. අපි හිතමු මේ ණයගැතියෝ 4 හොඳට අහගන්න ඕන. මේ ණයගැතියෝ 4 දෙනාගෙන් මෙයාගෙන අය අවදානම් වැඩි, මෙයාට විශේෂ වෙන් කිරීමක් කරනවා, මෙයාට විශේෂ වෙන් කිරීමක් කරනවා, මෙයාට 50%ක් වෙන් කරනවා. අන්න නිශ්චිත ගණන් බැලීමක් කළා විශේෂ වෙන් කිරීමකට. එතකොට 2000 සැක සහිත වැඩි නිසා 2000ට 50%ක් ගණන් බැලුවා. එතකොට ඒ කියන්නේ 1000ක්, 1000ක නිශ්චිත වෙන් කිරීමක් කළා. දැන් ඉතුරුනේ මෙයයි 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 විතරයි. දැන් 6000ක් නෑ ඉතුරු ගොඩේ. 2000යි 1000යි 1000යි. දැන් ඉතුරු ගොඩේ ඉන්නේ කවුද? මෙයාව ගියානේ විශේෂ වෙන් කිරීමක් කරන්න. දැන් ඉතුරු වෙන්නේ කීයද? 4000යි. 4000 සැක මේ වගේ අවදානම් වැඩි නෑ. එයාලට අපි පොදුවේ 10%ක් වෙන් කළා. මේකට කියන්නේ පොදු වෙන් කිරීම. එතන 400යි. එනම් මම මේ අවුරුද්දේ අඩමාන ණය වෙන් කරන්න ඕන. පොදු වෙන් කිරීම වශයෙන් 400කුයි, නිශ්චිත වෙන් කිරීම වශයෙන් 1000කුයි වෙන් කරන්න. ඒ කියන්නේ ඔක්කොම කීයක්ද? 1400ක ප්‍රමාණයක් වෙන් කරන්න ඕන. දැන් පැහැදිලිතාවයක් ආවද? යම් තාක් දුරට මම බෝඩ් එකේ කියලපු අභ්‍යාසයත් එක්ක ටියුට් එකේ ගණන් හදන්න ඉස්සල්ලා. එහෙනම් අඩමාන ණය ගණන් බලන ක්‍රම දෙකක් තියෙනවා. මොකද්ද? පොදු වෙන් කිරීමේ ක්‍රමය සහ නිශ්චිත වෙන් කිරීමේ ක්‍රමය. මොකක්ද එහෙනම් පොදු වෙන් කිරීමේ ක්‍රමය කියන්නේ? ණය ගැතියෝ 30 නැත්නම් ණය ගැතියන්ගේ මූණ බලන්නේ නැතුව සමූහයෙම එකක් ලෙස අරගෙන යම්කිසි වෙන් කිරීමක් කරනවා නම් මේකට කියන්නේ මොකද්ද? පොදු වෙන් කිරීම. ණය ගැතියන්ගේ මූණ බලලා ණය සැක සහිත ණය වැඩි ණය ගැතියන් වෙනුවෙන් වැඩි ප්‍රමාණයක් වෙන් කරනවා නම් මේකට අපි කියන මොකද්ද? විශේෂ වෙන් කිරීම නැත්නම් නිශ්චිත වෙන් කිරීමක් කියලා. මේ වෙන් කිරීම කළත් මේ වෙන් කිරීම කළත් ඒ දෙකේ එකතුව තමයි අපි accounting කරන්න ඕන. මේ double entry pass කරන්න ඕනේ ඒ දෙකේ එකතුව. දැන් පැහැදිලිද? හරිද? දැන් මේ බලන්න ගිය සැරේ පේපරේ මේ වචන set එක දැන් ඔයාට පුළුවන්. මම කියවනවා අපහු එක.
වෙළඳ ලැබිය යුතු මුදල් වලින් රුපියල් ලක්ෂයක් බොල්නෑ ලෙස කපා හැරීමටත් 2019 3/31 දිනට ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් වලින් අඩමාණ ණය සඳහා 10%ක පොදු ප්‍රතිපාදනයක් කිරීමටත් කළමනාකරුව තීරණය කළා. අන්න දැන් පොදු ප්‍රතිපාදනය කියන එක තේරුණා. Right? එහෙනම් මෙන්න මේකනේ පොදු ප්‍රතිපාදනයක් කරන්න. විශේෂ ප්‍රතිපාදනයක් නෙමෙයි, නිශ්චිත ප්‍රතිපාදනයක් නෙමෙයි, පොදු ප්‍රතිපාදනයක්. ණයගැතිය තෝරා ගන්න නැතුව හැමෝගෙම ටෝටල් එකට 10%ක් ප්‍රොවිෂන් කරන්නලු. දැන් පැහැදිලි? හරි. එහෙනම් බලමු නෝට් එකේ. නෝට් එක ලියලා තිනවා එතන. අඩමාණ ණය වෙන් කිරීම ගණන් බැලිය හැකි ක්‍රම 1. නිශ්චිත වෙන් කිරීම. එනම් අඩමාණ ණය ඇති විය හැකි ණයගැතියන් හඳුනාගෙන ඔවුන්ගේ ශේෂයන් වෙන් කිරීමයි. පොදු වෙන් කිරීම ජෙනරල් ප්‍රොවිෂන්. එනම් ව්‍යාපාරයේ ණයගැතියන් මත ප්‍රතිශතයක් මත හෝ ණය ආවරණය කර ගැනීමේ කාලය මත වෙන්ව කියන වචනේ කපන්න. අඩමාණ ණය ගණන් බැලීමයි. එනම් ව්‍යාපාරයේ ණයගැතියන් මත ප්‍රතිශතයක් හෝ ණය ආවරණය කර ගැනීමේ කාලය මත අඩමාණ ණය ගණන් බැලීමයි. ඉතින් ණයගැතියන්ගේ ණය ආවරණය කිරීමේ කාලය මත ක්‍රමයකුත් තියෙනවා. ඒක ඔයගොල්ලොන්ට ගොඩක් වෙලාට දෙන්නේ නැහැ. ඊටි වන්නේ පොදු ප්‍රතිශතයක් මත වෙන් කිරීම තමයි දෙන්නේ. හරි. ඉහත ක්‍රම දෙකෙන් ගණන් බැලූ මුළු අඩමාණ ණය ප්‍රමාණය ගිනුම් තැබීමට භාජනය කරා. ඒක හයිලයිට් කරන්න. ඉහත ක්‍රම දෙකෙන් ගණන් බලන මුළු අඩමාණ ණය ප්‍රමාණයම ගිනුම් තියන්න ඕන. හරිද? හරි. ඔතනට ගන්න තේරුණාද? Right. බලන්න අභ්‍යාස අංක 1. කියමු බලන්න හොඳට. අභ්‍යාස අංක 1. සේනගේ ව්‍යාපාරයේ 2015 3/31 දිනට පහත ශේෂ පිරික්සුම උද්ෘතය. දා මං කියලා දුන්න උද්ෘතය කියන වචනේ තේරුම මොකද්ද? කොටසක් උපුටා ගන්නාලාදී. ණයගැතියෝ 80,000ක් ඉන්නවා. ණයගැතියෝ හරශේෂයක්නේ, මතකනේ, වක්කමක්නේ. පහත ගැලපුම් සිදු කළ යුතුය. බොල් ණය 8,000ක් අපහාර ඉන්නලු. ඉතිරි ණයගැතියන් මත 5%ක් අඩමාණ ණය වෙන් කරන්නලු. ගැලපුම් ගිනුම් ගත කිරීමේ ගිනුම් පෙන්වන්නලු. කියවන්න ගාන. සේනගේ ව්‍යාපාරයේ 2015 3/31 දිනට පහත ශේෂ පිරික්සුමේ උද්ෘතය ගැන කොටසක් ගත්තා. ණයගැතිය 80,000ක් ඉන්නවා. පහත ගැලපිලි දෙක කරන්නලු. බොල් ණය 8,000ක් අපහරින්නලු. ඉතිරි ණයගැතියන් මත 5%ක් අඩමාණ ණය වෙන් කරන්නලු. ගැලපුම් ගිනුම් ගත කිරීමේ ගිනුම් පෙන්වන්න. දරුවනේ, බොල් ණය කපහරින්න ගිනුම් කීයද? 2. මොකද්ද ගිනුම් දෙකේ නම? බොල් ණය ගිනුමයි ණයගැති පාලන ගිනුම. ඉසල බොල් ණය ගැලපීම කරන්න ගිනුම් දෙක අඳින්න. බොල් ණය ගිනුම. මේ ගිනුම ණයගැති පාලන ගිනුම. බොල් ණය ගිනුම, ණයගැති පාලන ගිනුම. හරිද? ගොඩක් කියලා ගන්න එපා ගිනුමක් අඳින්න. වීඩියෝ එකක් නෙන්නේ, ඒක නිසා ඩේටා ඉවර වෙනකොට අට්ටක් ගාලා. හරි. මේ බොල් ණය ගිනුම රතු පෑනෙල් ලිව්ව මොන කාණ්ඩයේ ගිනුමක්ද? වියදම් කාණ්ඩයේ ගිනුමක්. මේක වියදම් කාණ්ඩයට වැටෙන ගිනුමක්. මේ ගිනුම ණයගැති පාලන ගිනුම මොන කාණ්ඩයේ ගිනුමක්ද? වත්කම් කාණ්ඩයේ ගිනුමක්. හරිද? බොල් ණය ගිනුම මොන කාණ්ඩයේ ගිනුමක්ද? වියදම් කාණ්ඩයේ ගිනුමක්. ණයගැතියෝ මොන කාණ්ඩයේ ගිනුමක්ද? වත්කම් කාණ්ඩයේ ගිනුමක්. ණයගැතියෝ ඉන්න ඕනේද බොල් ණය කපන්න නම්? එහෙනම් මේකේ ශේෂයක් ඇති. බලන්න ශේෂ පිරික්සුමේ උද්ෘතයේ තියෙනවා ණයගැතියන්ගේ ශේෂය කීයද? 80,000ක්. ඒ 80,000 ණයගැති පාලන ගිනුමේ හර පැත්තෙන් ෂේ ඊගේ නැත්නම් ඊගේ ෂේ 80,000යි. 80,000යි. හරිද? දැන් බොල් ණය කපන්නලු 8,000ක්. පළවෙනි ගැලපිල්ල තියෙන බොල් ණය 8,000ක් කපන්නලු. දැන් කපමු.
මොකද්ද ඩබල් එන්ටි හිතෙන් කියන්න බොල් ණය ගිනුම හර හර පැත්තේ 8000 ලියන්න ණය ගැති පාලන ගිනමේ බැර 8000 ඔන්න බොල් ණය කැපුවා දැන් විරුද්ධ ගිනමේ නම ලියන්න මේකේ ලිව්වා ණය ගැති පාලන මේකේ ලිව්වා බොල් ණය बोल नाय गिनुम हर नाय गति पालन गिनुम बैर नाय गति ओ पालन गिनुम के इन्ने पांती थी मदगति हुआ नाय गति अंट गिनुम नैद वर्तमान वाग सिलबस का नो नाय गति पालन गिनुम के तमाय सील बनाय गति ओ इन्ने निमलुत मे गिनुम ऐतुले इन्नवा कमलुत इन्नवा अमलुत इन्न ओक्कम गिनुम टिके तीन मे के ऐतुले कंट्रोल अकाउंट है तीन वाग सिलबस के कंट्रोल अकाउंट है तीन नोन की लकी नो हरी उन्न बोल नाय क्या पुआ उन्न बोल नाय के लिए कोच्चे बलान तप्पर देखें पाड़ा हिड़नो बोल नाय गिनु मारे नाय गति पालन गिनु बेरे गेले पिल्ली बराई इटे पास गिनुम बैलेंस करने हेट मत का देदा की लदुन ना मेक वियदम गिनु माग बैलेंस करा हम मुका देवेने पी एन एल लेकर मारु बेनो मत का इधर मे गिनु म वियदम गिनु माग ने द मत का देदा की लदुन ना गेले पिल्ले कर पास गिनुम बैलेंस करने कोट मुका देवेने मेक लाभ लाभ प्रकाशन एट पी एन एल लेकट लाभ लाभ प्रकाशन एट मारु करान्न एक वियदमा लाभ होयान्न याओ न हरदे अब एदा वीडियो एक बल्ल नेत्तम मेव एक पाट्ट तीरन कान्न एदा वीडियो एक बल्लन्नो न नायकेति पालन गिनुम बैलेंस कराम मेक वाक्कमा शेष पात्र गिनिल इदिरियट गेनु असुदाहाई असुदाहाई शेपागे हत्त देदाहाई शे ईगे हत्त देदाहाई अन्न बोलना है गैलपिल्ल बचकम गिनुम बैलेंस पहात्रे के नहीं है ना वकी वो गिनुम कांड देह का बैलेंस ने पहात्रे यानी बचकम गिनुम बैलेंस पहात्रे यानो वागकीम गिनुम बैलेंस पहात्रे यानो හැබැයි ගිනුම ගිනුම ආදායම් ගිනුමක් නම් ගිනුම වියදම් ගිනුමක් නම් මේවා PNL එකට මාරු වෙනවා ඊළඟ වීඩියෝ එකකින් අපි PNL එකක් හදනවා right ගැලපිරි අංක 2 එක හරිද 2 ඉතිරි ණයගැතියන් මත 105ක් අඩමාණ ණය වෙන් කරන්නලු ඉතුරු ණයගැතියෝ කීයද දරුවනේ හත්ත දෙදාහනි හත්ත දෙදාහට 105ක් අඩමාණ්ණය වෙන් කරන්නලු හරි එහෙනම් ඉස්සෙල්ලාම අපි යටින් හද මීට ගිනුමට යටින් හදමු අඩමාණ ණය අඩමාණ ණය ගණන් බැලීම අඩමාණ ණය ගණන් බැලීම පේන්නේ මෙතන अडमान गणम बलिम अरे हरि इतरु नायगतियोग्या ने हेत्त देदाह हेत्त देदाहट सीएट पहा लेसी इतरु नायगतियांट हेत्त देदाह इतरु ने अपिलंग नायगतियो यालट सीएट पहा गणम बला තුන්දාස් හයසීයයි වෙන කොමන් වෙන් කිරීමක් පොදු වෙන් කිරීමක් අඩමාණ ණය ගණන් බලපෑටි තේරුණාද හැබැයි බොල් ණය ගැලපිල්ල කළා ණය කැති ගිනීමේ බැලන්ස් එකයි ගන්න ඕන බොල් ණය ගැලපිල්ලට ඉස්සෙල්ලා ණය කැති බැලන්ස් එක 80000 ගත්තොත් වැරදි එතකොට අඩමාණ ණය ගැලපිල්ල කොහොමත් වැරදි हेत्ते दिदाहट सीएट पहाक प्रोविशन ने कहते उन दास साईसी आए मेक गिनुम तियान नो ना गिनुम दे कम कादन अडमान नाय गिनुमाई अडमान नाय वेन किरीम गिनुमाई फिर इन नमक की वोत हानि करना अलाब गिनुमाई हानि करना अलाब वेन किरीम गिनुमाई नम दे कम पुर्दुए ने लेवल ट आर नमती एन्ने हरि इन्हें गांधी मुगिनुम दे कक्ता बा मिन्ना
අඩමාන ණය ගිනුම අඩමාන වචනේ ලියනවා නේද හරියට එක වගේ නම් දෙකක් තියෙන ගිනුම් දෙකක් නමුත් වෙනස් මේක අඩමාන ණය වෙන් කිරීම ගිනුම අඩමාන ණය ගිනුම අඩමාන ණය වෙන් කිරීම ගිනුම ගිනුම් දෙකයි අඩමාන ණය ගිනුම අඩමාන ණය වෙන් කිරීම ගිනුම හරි ආ රතු පෑනෙන් මේ ගිනුම් වර්ග දෙක නම් කරගන්න මතක තියාගන්න ඕන අලුත් ගිනුම් දෙක අඩමාන ණය ගිනුම වැටෙන්නේ බය නැතුව කියන්න පුළුවන් වෙන ආදී ඉඳලා වියදම් ගිනුමක් අඩමාන ණය ගිනුම මොන කාණ්ඩේ ගිනුමක්ද ඇහුවොත් পেපර් ඇවිලබල් නම් අහලම තියෙනවා අඩමාන ණය ගිනුම මොන කාණ්ඩේ ගිනුමක්ද වියදම් ගිනුමක් අඩමාන ණය වෙන් කිරීම ගිනුම මොන ගිනුමක්ද වත්කම් කාණ්ඩේ ගිනුමක් ඕවනම් වරද්දන්න බෑ වත්කම් කාණ්ඩේ ගිනුමක් අඩමාන ණය වෙන් කිරීම ගිනුම මොන කාණ්ඩේ ගිනුමක්ද වත්කම් කාණ්ඩේ ගිනුමක් හරි හදෙන් ඩබල් එන්ටිය පාස් කරමු කීයකටද 3600 ඩබල් එන්ටිය මතකද අඩමාන ණය වෙන් කරන ඩබල් එන්ටිය මොකද්ද අඩමාන ණය ගිනුමේ හර පැත්තේ ලියන්න අඩමාන ණය ගිනුමේ හර පැත්තේ අඩමාන ණය වෙන් කිරීම ගිනුමේ බැර පැත්තේ විරුද්ධ ගිනුමේ නම ලියන්න අඩමාන ණය ගිනුමේ හර පැත්තේ අඩමාන ණය වෙන් කිරීම ගිනුමේ බැර පැත්තේ මේක ලියන්නේ අඩ ණය වේකි කෙටි කියලා ලියන්න වෙන්නේ අඩ ණය වෙන් කිරීම අඩමාන ණය වෙන් කිරීම මේක ලියන්නේ අඩ ණය විතරයි අඩමාන ණය විරුද්ධ ගිනුමේ නම ලියන්න අඩමාන ණය ගිනුමේ හර පැත්ත ලිව්වා අඩමාන ණය වෙන් කිරීම ගිනුමේ බැර පැත්ත ලිව්වා හරිද කතාව එන අඩමාන ණය වෙන් කරන එක මේ ගන්න ලේසියිනේ හරි දැන් ගිනුම් බැලන්ස් කරමු මේ ගිනුම වියදම් ගිනුමක් එතකොට දරුවනේ මේක PNL එකට මාරු කරන්න ලාභ ලාභ ප්‍රකාශනයේට මාරු කරන්න 3600යි 3600යි PNL එකට මාරු වෙනවා 3600යි අපිට දවස් සති කිහිපයකට පස්සේ අපි හම්බේ සමහරලාට නේද එතකම මේ වීඩියෝ හොඳට අද්දිනේ කරන්න ඕන අඩමාන ණය ගිනුම වියදම් කාණ්ඩයට මේ වියදමක් නිසා PNL එකට මාරු කළා අඩමාන ණය වෙන් කිරීම ගිනුම වත්කමක් නිසා පහතට ගෙන ගියා වත්කම් ගිනුම් වල ශේෂ පහතට ගෙනියන්න කිව්වා 3600යි 3600යි ෂේපාගේ 3600යි ෂේයිගේ 3600යි හරිනේ ගිනුම් දෙකට ගන්න වැඩේ තේරුණාද හරි දැන් මේ පැත්ත බැලුවා නම් ටිකක් හොඳට තේරෙයි මේ බලන්න ණයකෙති පාල්ල ගිනුමත් වත්කම් කාණ්ඩේ ගිනුමක් නේද මං එදා ඔයාට කියලා දුන්නා නේද වත්කම් ගිනුම් වල තියෙන සාමාන්‍ය මොන ශේෂද හර ශේෂ නේද මේ තියෙන්නේ ෂේ ඊගේ හරට ආව නම් ඒකට කියන්නේ මොකක්ද හර ශේෂ තියෙන ගිනුමක් කියලානේ මේක හර ශේෂයක් තියෙන ගිනුමක් නමුත් බලන්න අඩමාන ණය වෙන් කිරීම ගිනුමත් වත්කම් කාණ්ඩේ ගිනුමක් වුණාට යාට තියෙන බැර ශේෂයක් නේද මං කියලා දුන්න මතකද වත්කම් ගිනුම් වල සාමාන්‍ය ශේෂ හර අසාමාන්‍ය ශේෂ බැරට නැතුවා නොවේ කියලා එක දවසක් වීඩියෝ එක කියලා දුන්නේ අන්න එහෙම එකක් තමයි මේ තියෙන්නේ හරිද
එහෙනම් අඩමාන්න අය වෙන් කිරීම් ගිනුම බැරශේෂයක් තියෙන නිසා ඉහිලට ඉහිලට ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ වරද්දනවා. මොකද්ද බැරශේෂ තියෙන වගකීම් ගිනුම් වල කියලා කියන්න පුරුදුනොත් මේ ගිනුම වැරදි. පැහැදිලි නේද? හරිද? එහෙනම් මේකත් වත්කම් කාණ්ඩයේ ගිනුමක්. හැබැයි හරශේෂයක් තියෙන ගිනුමක්. මේකත් වත්කම් කාණ්ඩයේ ගිනුමක්. හැබැයි මොන ශේෂයක් තියෙන ගිනුමක්ද? වගකීම් ගිනුමක මේ වත්කම් කාණ්ඩයේ බැරශේෂයක් තියෙන ගිනුමක්. පැහැදිලිද? හරි. මේවා කොහෙටද ගෙනියන්නේ කියන එක ගණන් හදනකොට පෙන්නනවා. දැන්ට තීරයක තේරුණාද? right. තවත් ගණක් හදමු. අභ්‍යාස අංක 2 ඊළඟ පිටුවට ගියා. ප්‍රශ්න අංක 2 කියවන්න. කාවින්දගේ ව්‍යාපාරයේ 2015 3/31 දිනට ශේෂ පිරික්සුමෙන් උපුටාගත් තොරතුරු පහක් දැක්වේ. හරබැර බොල් ණය 2900ක් හරට ඉන්නවා. ණය ගැතියෝ 260,000ක් හරට ඉන්නවා. අඩමාන් ණය වෙන් කිරීම් ගිනුමේ අවුරුද්දේ මුල ශේෂය, මේ ගානේ අවුරුද්දේ මුල ශේෂය 19,000ක් බැරට ඉන්නවා. පහත ගැලපුම් කළ යුතුය. තවත් බොල් ණය 20,000ක් කපාහර ඉන්න. ඉතුරු වෙළඳ ණයගැතියන් මත 108ක් අඩමාන් ණය වෙන් කරන්න. ගැලපුම් ගිනුම් ගත කිරීමේ ගිනුම් පෙන්වන්න. කානායි දෙපාරක්වත් හොඳට කියවන්න. ඔය විදිහට තමයි පේපරේ ගාන එන්නේ. ඔය විදියට ගාන හොඳට පුරුදු වෙන්න ඕන. ඔය විදියට තමයි පේපරේ ගාන එන්නේ. ඔය විදියට හොඳට පුරුදු වෙන්න ඕන. කිව්වා දෙපාරක්වත්. බොල් ණය ගිනුම් තියන්න ගිනුම් දෙකක් ඕනේ. ඉඳ ගන්න. බොල් ණය ගිනුම් තියන්න නම් ගිනුම් දෙකයි. කවුරු අහුවත් අග්ගාලා කියන්න පුළුවන් කමක් තියෙන්න ඕන. කොමත් ඔයගොල්ලන්ට හම්බෙච්ච දවසර මම ප්‍රශ්න ටිකක් අහනවනේ. බොල් ණය ගිනුම් තියන්න ඕන ගිනුම් දෙක තමයි බොල් ණය ගිනුම. ණය ගැති පාලන ගිනුම. බොල් ණය ගිනුම, ණය ගැති පාලන ගිනුම. ගිනුම් දෙකේ උඩින් රතු පෑනේ ලියමුද මොන කාණ්ඩයේ ගිනුම්ද කියලා? මේක වියදම් කාණ්ඩයේ ගිනුමක් කිව්වා. මේක වත්කම් කාණ්ඩයේ ගිනුමක් කිව්වා. පියදම් කාණ්ඩයේ ගිනුමක් බොල් ණය ගිනුම, වත්කම් කාණ්ඩයේ ගිනුමක් ණය ගැති පාලන ගිනුම. හරිද? මේක වත්කම් ගිනුමක් නිසා අනිවාර්යයෙන්ම ශේෂයක් තියෙන්න ඕන කිව්වා. යන්න ශේෂ පිරික්සුමේ උද්ෘතය බලන්න ණය ගැති පාලන ගිනුමේ බැලන්ස් එක කීයද? 260,000යි. හර පැත්තෙන් ෂේ ඊගේ වත්කම් ගිනුම් වල ශේෂ අර පැත්තරනේ 260,000යි. පැහැදිලිද? මේ ගිනුමේ අනිවාර්යෙන් බැලන්ස් එකක් තියෙනවා. නැත්නම් බොල් ණය කපන්න බැහැනේ ළමයි. ණය ගැතියෝ ඉන්න එපා බොල් ණය කපන්නන්නේ. මේ ගිනුමේ ශේෂය බිඳුව නොතින් බොල් ණය කපන්න ණය ගැතියෙක් නැහැනේ. ඒ නිසා මේ ගිනුමේ අනිවාර්යෙන් බැලන්ස් එකක් තියෙන්න ඕන. හරි නේද? හරි. එතකොට ඉස්සල්ලා ගාන මතකද? ඉස්සල්ලා ගානේ මේ ගිනුමේ බැලන්ස් එකක් තිබුණ නෑ නේද?
නමුත් බලන්න මේ ගානේ ශේෂ වික්ෂුමේ බොල් නැයි කියලා ඉලක්කමක් තියෙනව නේද? කීයක් තියෙනවද? 2900 ක හරශේෂයක් තියෙනවා. රයිට්. ඒක මේ ගිනුමේ හරපැත්තෙන් ෂේ ඊගේ ශේෂේ ඉදිරියට ගෙනාවා. මොකද්ද ඔයකේ තේරුම? ඔය 2900 කවුරුත් මෙතනට හරකල්ලා මෙතනට බැරකලොත් වැරදි. ඔය බොල්නාය කපා හැරීම නෙමේ. ඔකේ තේරුම තමයි මේ අපි ඉන්න අවුරුද්දේ මේ අතරමැද ණයගැතියෙක් මිය ගිහිල්ලා උදාහරණයක්. ඒ ණය බොල්නාය ලෙස කපුවා කලින් දවසක. නැත්තම් මේ දවසේ ණයගැතියෙක් බංකොලොත් වෙලා එනම් මේකේ තේරුම මොකද්ද? ගිනුම් මසර අතරමැද ණයගැතියෙක් බොල්ණය බවට පත් වුණා නම් ඒ ණය කපා හැරපු ශේෂය මේ ගිනුමේ ඇතුළේ තියෙන්න ඕන. ඒක හොඳට තේරුණාද? මේ ගිනුම් වර්ෂය තුල යම් ණයගැතියෙක් මේ ගිනුම් වර්ෂයට මාස 12ක් තියෙනව නේද? ඒ මාස 12 ඇතුළත යම් කිසි ණයගැතියෙක් මිය ගියා නම් ගිනුම් මාසර අවසන් වෙනකන් ඉන්නේ නැහනේ බොල් නැ කපලා දාන්නේ. ණයගැතියෙක් බංකොලොත් වුණා නම් අපි ගිනුම් මාසර අවසන් වෙනකන් ඉන්නවද බොල් නැ කපලා දාන්නේ? නැහැ. මේ මාසේ බොල් නැ කපනවා, මේ මාසේ ණයගැතියෙක් බංකොලොත් වුණා නම්. හරිද? අන්න එහෙම බංකොලොත් වෙලා බොල් නැ බවට පත් වෙලා මිය ගිය ණයගැතියෝ බොල් නැ බවට පත් වෙලා කපලා දැම්ම නම් ඒ කියන්නේ කපල දැම්ම නම් කියන්නේ මොකද්ද? අර ඩබල් ලෙන්ටිය පාස් කළා නම් මොන ඩබල් ලෙන්ටියද? බොල් ණය ගිනුම හර කළා ණයකති පාල්ල ගිනුම ගිනුම් මසර අතරමැද ඒ ඩබල් ලෙන්ටිය පාස් කළා නම් මේ ගිනුමේ ආරම්භක ශේෂයක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඉස්සෙල්ලා ගානි තිබුණ නෑ, දැන් ගානි තියෙනවා. හරිද? කතාව හරිද? තව එක වතාවක් කියන්නද? මේ අවුරුද්දේ යම් මේ අවුරුද්ද ඇතුළ තුළ යම් ණයගැතියෙක් බොල් ණය බවට පත් වෙලා එයාව ගිනුම් ගත කළ ඉවර නම් ඒ කියන්නේ මොකද්ද? බොල් ණය ගිනුම හර කළා, ණයගැති පාල්ල ගිනුම මීට ඉස්සලා දවසක බැර කළා නම් මෙන්න මේ ගිනුමේ ආරම්භක ශේෂයක් තියෙනවා. ඒක නැවත වතාවක් මේ ගිනුම බැර කරන්න බෑ. බැර කරුවම වැරදි. මේ වලට අපි කියන්නේ කපාහල බොල් ණය. හරි. දැන් බලන්න ගැලපිලිවල කියන්නේ තවත් බොල් නැහැ කීයක්ද කපන්න කියලා. පහත ගැලපුම් කළ යුතුය. තවත් බොල් නැහැ 20000ක් කපන්න. අන්න මේ 2900 හැර තව බොල් නැහැ 20000ක් තියෙනවා. ඒකක් කපන්නලු. එහෙනම් දැන් ඒක කපමු. ඒක කපලා නැහනේ. තාම 2900 නේ කපලා තියෙන්නේ. තව 20000ක් කපමු. ඩබල් එන්ටිය පාස් කරන්න. බොල් නැහැ ගිනුම හැර ණයගැති පාලන ගිනුම බැර. බොල් ණය ගිනුම හර ණයගැති පාලන ගිනුම බැර. විරුද්ධ ගිනුමේ නම ලියන්න. මේකේ ණයගැති පාලන, මේකේ බොල් ණය. දැන් තේරුණා? ඉතරේ බොල් ණය ගැලපිලා. දැන් ගිනුම් බැලන්ස් කරන්න. එකෙක් ගණන් වලින් ඉගෙන ගන්න දේවල් ඔළුවට දා ගන්න ඕන. එක ගානකින් ඔක්කොම ඉගෙන ගන්න බෑ. හරි. ගිනුම් බැලන්ස් කරමු. 22900යි 22900යි වියදම් ගිනුමක් නිසා PN L එකට P හරස් සිරක් ගාලා ලාභ ලාභ ගිනුමට 22900 ට්‍රාන්ස්ෆර් කරන්න. ගැලපිල්ලකට පස්සේ වියදම් ගිනුමක් ආදායම් ගිනුමක් ලාභේ හොයන්න ගන්න ඕන. ඒවා පෞ ශේෂ කළා පහතර ගෙනිලා ඉදිරියට ගේන්න බෑ. මේක වත්කම් ගිනුමක්. ඕනම ගැලපිල්ලකට පස්සේ වත්කම් ගිනුමක් වගකීම් ගිනුමක ශේෂ පහතර ගෙනිලා ඉදිරියට ගේන්න. 260000යි 260000යි ශේපාගේ 240000යි 20000ක් අයින් වෙලා 240000යි ෂේ ඊගේ 240000යි බැලන්ස් කරනවා නේද ඉක්මනට? ගොඩක් කියලා ගන්න එපා. ගිනුමක් බැලන්ස් කිරීමට හොඳ එක්ස්පර්ට්ලා වෙන්න ඕන.
ගිනුම් බැලන්ස් කිරීමේ මනා නිපුණත්වයක් තියෙන්න ඕන. ටට්ටක් ගාලා ගිනුම් බැලන්ස් කරන්න හැකියාවක්. මේ සතියෙම ওই ගණන් ආයි හදන්න ඕන. අර ඔයාට මාව දැකලා ඉගෙන ගන්නට වඩා ටිකක් පොඩි වෙනසක් තියෙනව නේද? සමහර කෙනෙකුට නම් මේ පාඩම් දැන් හොඳට මොළුවට යනවා ඇති. ඇයි පන්තියේ ළමයි ඉන්නකොට නේද? සමහරලාට යාළුවත් එක්ක කතා කර කර ඉන්නවා. අහගෙන ඉන්නේ නැහැ හරියට. අම්මලා තාත්තලාත් ඔය හරියෙන් යනවා නම් ළමයි ගණන් හඳුනනද බලන්න ඕන. දැන් දෙවෙනි ගැළපිල්ල ඉතිරි ණයගැතියන්ට 108ක් අඩමාණ ණය වෙන් කරමු. හරි. එහෙනම් ආයි යටින් ගණන් බලන්න. අඩමාණ ණය ගණන් බැලීම. මේක තේරුණාම කැල්ලකින් හදලා ගත්තාම මට ඇති අඩමාණ ණය ගණන් බැලීම. ඉතිරි ණයගැතියන්ට මේ තියෙන ඉතිරි ණයගැතියෝ 240,000යි. එයාලට 108ක් 240,000යි 108ක් 19,200 නේද බලන්න. ඩොරක් අතර 32යි 8,16යි 3යි 19. හරි. 19,200යි. මෙන්න අඩමාණ්ඩය ගණන් බැලුවා 19,200යි. හරි හරි. අඩමාණ්ඩය ගිනුම් තියන්න ගිනුම් දෙකක් අඳින්න. අඩමාණ ණය ගිනුම අඩමාණ ණය වෙන් කිරීම ගිනුම අඩමාණ ණය ගිනුම අඩමාණ ණය වෙන් කිරීම කියලා ගිනුම් දෙක ඇඳා. අඩමාණ ණය ගිනුම අඩමාණ ණය වෙන් කිරීම ගිනුම රතු පෑන අරගෙන ලිව්වා මොන කාණ්ඩයේ ගිනුම්ද කියලා. මේක වියදම් කාණ්ඩයේ ගිනුමක්. මේක වත්කම් කාණ්ඩයේ ගිනුමක්. මේක වියදම් කාණ්ඩයේ ගිනුමක්. මේක වත්කම් කාණ්ඩයේ ගිනුමක්. හරි. දැන් හොඳට අහගන්න මං කියන එක. ණයගැති පාලන ගිනුමත් වත්කම් කාණ්ඩයේ ගිනුමක් නේද? මේකේ වත්කම් කාණ්ඩයේ ගිනුමක් නම් අනිවාර්යෙන් ආරම්භක ශේෂය තියෙන්න ඕන කිව්වා නේද? ඔව්. එහෙනම් මේ ගිනුමේ ආරම්භක ශේෂයක් තිබ්බ නේද? මේකත් වත්කම් කාණ්ඩයේ ගිනුමක්. පෙන්වන්න මේ ගිනුම අඩමාණ ණය වෙන් කිරීම ගිනුම. මේකත් වත්කම් කාණ්ඩයේ ගිනුමක්. ඉස්සල්ලා හදපු ගානේ මේ ගිනුමේ ආරම්භක ශේෂයක් තිබුණ නෑ නේද? නෑ. නමුත් බලන්න මේ ගිනුමේ ආරම්භක ශේෂයක් මේ ගානේ තියෙනව නේද? බලන්න ශේෂ පිරික්සුමේ තියෙනවා. අඩමාණ ණය වෙන් කිරීම ගිනුමේ අවුරුද්දේ මුල දිනයට ශේෂයක් තියෙනවා මොන පැත්තරද? ඔයාට දැන් ටිකරිස්ස ගෑන්නවා. මේක වත්කම් කාණ්ඩයේ ගිනුමක් වුණාට මොන ශේෂ තියෙන්නේ? බැර ශේෂ තියෙන්නේ. මෙන්න මේ ගිනුමේ ඇතැම් වෙලාවට ආරම්භක ශේෂයක් ෂේ ඊගේ ඉන්න පුළුවන් බැර පැත්තේ යම් ප්‍රමාණයක්. එනම් මේ ගානේ ඉන්නවා කියන්න ඉදිරියට බැර පැත්තට. මේක වත්කම් කාණ්ඩේ ශේෂ තිබුණට තියෙන්නේ අසාමාන්‍ය පැත්තට කිව්වා මතකද ඉස්සෙල්ලා? එහෙනම් ෂේ ඊගේ බැර පැත්තට. හැම ගානකම නෑ. සමහර ගණන් වල තියෙනවා, සමහර ගණන් වල නෑ. හරිද? ඇයි සමහර ගණන් වල තියෙන්නේ, ඇයි සමහර ගණන් වල නැත්තේ? ගිය අවුරුද්දේ අඩමාණ ණය වෙන් කිරීමක් කළේ නැත්නම් ශේෂයක් මේ ගිනුමට එන්නේ දෙන්නේ නෑ. ගිය අවුරුද්දේ අඩමාණ ණය වෙන් කිරීමක් කරපු නිසා මේක මතකද ඉස්සෙල්ලා ගානේ ෂේ ඉදිරියට ගෙනාවා?
හරි 19000යි දැන් කතාව ඊට පස්සේ හොඳට අහගන්න ඕන හරිද අපි ගණනය කරපු අඩමාණ ණය කොච්චරද මේ පැත්ත පෙන්වන්න මෙන්න ගණනය කරපු අඩමාණ ණය කොච්චරද 19200යි හරිද දැන් මේ 19200න් මේ ගිනිමේ දැනට කීයක් තියෙනවද 19000ක් තියෙනවා හරිද තව කීයද මදි එතකොට අපි ගණනය කරපු අඩමාණ ණය කොච්චරද 19200යි නමුත් මේ ගිනිමේ දැනට කීයක් තියෙනවද 19000යි තව කීයද මදි 200ක් විතරයි 200ක් විතරයි ए देसीय විතරක් මේ ගිනුමට හරකලා මේ ගිනුමට බැරකලා දැන් කතාව හරිද මම කීයක් මේ අවුරුද්දේ අඩමාණ ණය ගණන් බැලුවද අඩමාණ ණය ගණන් බලපු කොටේ 19200ක් හිටියා හැබැයි දැනට මං හදන අඩමාණ ණය වෙන් කිරීම ගිනුමේ කීයක බැලන්ස් එකක් තියෙනවා 19000ක් තියෙනවා මේ ගිනුම අප්ඩේට් කරාම උඩරිම ඉන්න පුළුවන් කීයද 19200ක් විතර එහෙනම් තව කීයද අප්ඩේට් කරන්න දාන්න ඕන තව 200ක් විතරයි එහෙනම් ඒ 200 අඩමාණ ණය ගිනුමට හර අඩමාණ ණය වෙන් කිරීම ගිනුමට බැර විරුද්ධ ගිනුමේ නම ලියන්න අඩමාණ ණය වේකි මේකේ අඩමාණ ණය දෙසිය කතාව තේරුණාද මේ දෙකේ එකතුව තමයි 19200 කියන ගණනය කළ මුළු ගණන ගණනය කළ මුළු ප්‍රමාණය ගණනය කළ මුළු ප්‍රමාණය එන්න ඕන 19200යි 19200න් දැනට කීයක් තියෙනවද 19000ක් තියෙනවා නම් තව කීයද ඕන 200ක් විතරයි ඔයාලට කියන නම් තියෙනවා මං ඉස්සරහද කියලා දෙනවා ඔය 200ට කියන නමක් තියෙනවා හරි හරිද මං ඔක චූටි වෙනසක් කළා මෙහෙම ඇහුවොත් ඔයාට මේ ගැන හිතන්න පුළුවන් මේක තියෙනවා තව ටිකක් මකන්න එපා මම මැකුවේ ඔයාට පහසුවට මගේ ප්‍රශ්නෙට උත්තරේක හරිද අපි හිතමු right අපි ගණනය කරපු මෙන්න මෙතන ගාන 19200 නෙමෙයි ආවේ අපි හිතමු 18000යි ආවේ කියලා අපි හිතමු උපකල්පනය කරලා හිතමු 18000යි හරිද right දැන් මේ ගිනුම දිහා බලවම කීයක් තියෙනවද 19000ක් තියෙනවා නමුත් මේ ගිනිමේ තියෙන්න ඕන කීයද 18000යි එතකොට කීයක් වැඩිද 1000ක් වැඩි නේද 19000ක් තියෙනවා උමනා කොච්චරද අඩමාණ්ණේ වෙන් කිරීම ගණන් බැලුවාම කීයද තියෙන්නේ 18000යි එතකොට කීයක් වැඩිෙන්ද තියෙන්නේ 1000ක් වැඩිෙන් තියෙනවා ඒ 1000 මේ බලන්න මෙහිම තැබුවොත් වැරදි නේද මෙතෙන්ට හර කළා මෙතෙන්ට බැර කළොත් තව 1000ක් මේකට ඇඩ් වෙනවනේ එහෙනම් වැරදිනේ එහෙනම් ඒ 1000ට මොකද කරන්නේ අන්න ඒ 1000 දෙපැත්ත මාරු කරනවා මොකද්ද ඉස්සෙල්ලා කලේ අඩමාණ ණය හර කළා අඩමාණ ණය වෙන් කිරීම බැර කළානේ ඉස්සෙල්ලා දැන් වැඩි වැඩි ඒ 1000 මෙතෙන්ට හර කළා මෙතෙන්ට බැර කරනවා එතකොට මේක 19000න් 1000 ගියාම 18000 බවට පත් වෙනවා පැහැදිලිද කතාව හරිද හරි එහෙම අවස්ථා නම් AT1 එකේ ගොඩක් ලාට අඩුවෙන් දීලා තියෙනවා දීලම නැහැ වගේ හරි නමුත් මං ඒවා ගණන් වලින් පෙන්වන්න ඉස්සරහ එහෙනම් 19200යි මෙන්න දැන් ගාන යථාදත්තට ආවා 200ක් මේකට තව ඇඩ් වෙන්න ඕන එතකොට ඒ ඇඩ් වෙන ගාන මෙතනට හරකලා මෙතනට බැරකලා විරුද්ධ ගිනීමේ නම ලීලා ඇති මේකේ අඩ ණය වෙන් කිරීම මේ කිරීලා ඇති අඩ ණය ඔන්න අඩ බාන්න ණය ගැලපිල්ල ඉවරයි දැන් ගිනුම් බැලන්ස් කරමු මේ ගිනුම වියදම් PNL එකට මේ ගිනුම වත්කම් පාගේ ෂේ ඊගේ ෂේ ෂේ පාගේ ෂේ ඊගේ
ප්‍රශ්නාංකය 3 හරිද ප්‍රශ්නාංකය 3 කියවන්න බින්දුගේ ව්‍යාපාරයේ ගිනුම් පොත් වලින් 2017 3/31 දිනට උපුටා පහත තොරතුරු උපුටා ගන්නාලාදී ණය ගැතිය 179000යි අඩමාන ණය වෙන් කිරීම මුල දවසට 9000යි පහත ගැළපිලි සිදු කළ යුතුය බොල් ණය 5000ක් කපාහල යුතුය අඩමාන ණය වෙන් කිරීම පහත පරිදි කළ යුතුය 2500ක පූර්ණ අඩමාන ණය වෙන් කිරීම ඉත්‍රි ණයගතියන් මත 105ක අඩමාන ණය වෙන් කිරීමක් ඊත ගැලපුම් වලට අදාළ ලෙජර ගිනුම් පෙන්වන්න කානායි කියවන්න මං කියන ටික හදලා දෙන්න කානායි කියවන්න කන කියවා හරි බොල් ණය කපා හරින ගිනුම් දෙක ඇඳලා දෙන්න මට බොල් ණය කපා හරින්න උමනාවන ගිනුම් දෙක අඳින්න බොල් ණය ගිනුමයි ණය ගැති පාලන ගිනුමයි බොල් ණය ගිනුමයි ණය ගැති පාලන ගිනුමයි ගිනුම් දෙක උඩින් රතු පෑන එල්ලුව මොන කාණ්ඩේ ගිනුම්ද කියලා මොන කාණ්ඩේ ගිනුම්ද මේක වියදම් කාණ්ඩේ ගිනුමක් මේක වත්කම් කාණ්ඩේ ගිනුමක් හරි මං කියන විදිහටම කියන්න පුරුදු වෙන විදිහට අග්ගාලා පුළුවන් අග්ගාලා අල්ලගත හැකි මේක වත්කම් කාණ්ඩේ ගිනුමක් නිසා මේකේ අනිවාර්යයෙන්ම ආරම්භක ශේෂයක් තියෙන්න ඕන මේකේ ශේෂයක් තියෙන්න ඕන තියනවද බලන්න ශේෂ පිරික්සුමේ ණය ගැතියෝ තියෙනවා 179000ක් ණය ගැතියෝ සාමාන්‍ය හර ශේෂය ඊගේ ශේ නැත්නම් ශේ ඊගේ 179000යි 179000ක ශේෂයක් තියෙනවා. හරිද? හරි. මේ ගිනුමේ ශේෂයක් තියෙන්නේ මොනලාකද නැති වෙන්නේ මොනලාකද මතකද? මේ ගිනුම් මාසර තුල අතරමැද මේ මාස 12 ඇතුළතදල බොල් ණය කැපුවේ නැත්නම් මේ ගිනුමේ බැලන්ස් එකක් නැහැ. කැපුවා නම් මේ ගිනුමේ බැලන්ස් එකක් තියෙනවා. බලන්න. ඒක ශේෂ පිරික්සුමේ ඉන්නවා නම් ඉන්නවා. ශේෂ පිරික්සුමේ ඉන්නවද බලන්න. නෑ අයියනද මං මේ ගිනුම් මාසර තුල ඒ කියන්නේ මේ මාස 12 ඇතුළත තුල කිසියම් ණයකතියෙක් බොල් ණය බවට පත් වෙලා ඒ බොල් ණය කැපුවා නම් මේ ගිනුමේ බැලන්ස් එකක් තියෙනවා ශේෂ පිරික්සුමේ අනිවාර්යෙන් තියෙන්න ඕන මේ ගිනුම් මාසර 12 මේ මාස 12 ඇතුළත තුල බොල් ණයක් කැපුවේ නැත්නම් හරිද මේ ගිනුමේ බැලන්ස් එකක් තියෙන විදිහක් නෑ මේ ගාණේ නෑ ඉස්සලා ගාණේ තිබුණ මතකනේ නමුත් ගැලපිලි වල කියනවා නේද බොල් ණය කීයක්ද කපන්න කියලා ගැලපිලි එක බොල් ණය 5000ක් කපන්න අන්න එයා අලුත් ණය ගැතියෙක් බොල් ණය වෙලා එයා 5000 කපන්න කපන්න බොල් ණය ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර බොල් ණය ගිනුම හර ණය ගැති පාලන ගිනුම බැර විරුද්ධ ගිනුමේ නම
නායගෙති පාලන මෙකි බොල් ණය බොල් ණය ගිනුම හර නායගෙති පාලන ගිනුම බෑර right එච්චරනේ බොල් ණය ගැලපෙල හරි සරල දෙයක් හරි දැන් ගිනුම් දෙක බැලන්ස් කරන්න මේක වියදම් ගිනුමක් PNL එකට ගිනුමක් බැලන්ස් කරන්න ගොඩක් කියලා ගන්න එපා බන්දා ඊටමත් තන ඉලක්කමක් තියෙන ගිනුමක් බැලන්ස් කරන හැටි මම ලේස් ක්‍රමිකුත් කියලා දුන්නනේ डबल डिग्री गाली वर कल्ला मेको वाट कम गिनु माँ पहाड़ तट गिनी नहीं इधर एट गेन शेप आगे एक लक्ष्य है ता हातर दाहाई पंदा क्या पेनोनी क्लक्ष है ता तरदा हाई शेइगे හරි හරි දැන් දෙවෙනි ගැළපිල්ල කියවන්න අඩමාන්නය වෙන් කිරීම පහත පරිදි කළ යුතුය අන්න අඩමාන්නය වෙන් කරන හැටි දුන්නා 2500ක පූර්ණ අඩමාන්නය වෙන් කිරීම කොයි ඉතිරි ණය ගැතියන්ට 105ක අඩමාන්නය වෙන් කිරීම කන්න ඉස්සල ගාන ගණන් දෙකම දින ඉතිරි ණය ගැතියන්ට 105ක් ඉතිරි ණය ගැතියන්ට 110ක් ඉතිරි ණය ගැතියන්ට 108ක් ඉස්සල ගණන් බැලීම ලේසි දැම්ම ගණන් බැලීම මම පොඩි වෙනසක් කරලා තියෙනවා හරි मैंने इस वगे हदम याटी अडमान गणम बलीम अडमान गणम बलीम दें क्रम देह कट गणम बलनवा एना क्रम मे नायगत्यो एक लक्ष हत्र दाह गणम बलन क्रम देकट खड़ा गण एक लक्ष हेत्ता दाह गणल क्रम दिख कड़ागन एक गुडगड दिदास्पन्सीयाग दागन अनिक गुडट इतुवेच्चिक दागन एक लक्ष हेत्ता दाह दिदास्पन्सीयाग्यामकीयदितुवेन एक लक्ष हेत्त इग्दास्पन्सीयाय नेद उन्नोक इसलमतिर्नाद बलन इसलना केलिम एक लक्ष हेत्तर दाट सीर दहाया एक लक्ष हेत्तर दाट सीर आटा होम बेलवे दें क्रम देहकड़ गणम बलनवा एक लक्ष हेत्तर दाह क्रम देहकड़ गणम बलनवा दिदास पांसिया बेनम दागत रियट इतुवेच एक हेत्ते कई पांसिया क्वेन मेरी मे देखे एक तो एक लक्ष हेत्तर दाह वेन्नो हरि दे मगे तेके अनवाने त्याग ने अनवा मगे तेक हरि මෙයාට ප්‍රොවිෂන් එක කොහොමද කරන්න කියන්නේ මෙයාට ප්‍රොවිෂන් එක කොහොමද කරන්න කියන්නේ 2500ට මොකද්ද කියන්නේ බලන්න ආ 2500ක පූර්ණ අඩමාන්නය වෙන් කිරීම මොකද්ද පූර්ණ කියන්නේ 100ට 100ම එහෙනම් මෙතන වැඩි වෙන ප්‍රශ්ශතය මොකද්ද 100ට 100ම පූර්ණ කියන්නේ මොකද්ද 100ට 100ම තේරුණාද पूर्ण वेन किरी पेपर के तीन एटी पेपर तीन अलगे ए लेवल पेपर वाले तीरने साम बेडी पूरा अट्ठिकम्मा इतने दिदास पीर सीर सीय पूर्ण वेन किरी मेतन वेन करीयट गीयाद इतनी नायक अंत सीयट पहाय आम अलगे नाय अवधान आड़ सीयट पहाय
කතාව තේරුණාද? හරි ඉන්න සුළු කරන්න ඉස්සලා මම තව කතාවක් කියන්න. හරි. මේ බොල් නැය කැපුවට 5000ක බොල් නැය කැපුවෙන් පස්සේ ඉතුරු නානේද ණයගැතියෝ 174000. මේ 174000 ඇතුලේ නිමල් ඉන්නේ කියලා අපි හිතමු. හරිද? නිමල් බංකොලොත් වෙලත් නැහැ. අතුරු දහන් වෙලත් නැහැ. හරිද? හැබැයි යාගේ ණය අවදානම 100%ක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? අපි හිතමු නිමල් මිය ගිහිල්ලා නැහැ. හැබැයි නිමල් හදිසි අනතුරකට මුහුණ දීලා හොඳටම අසාධ්‍යයි. හදිසි අනතුරකට මුහුණ දීලා හොඳටම අසාධ්‍යයි. එතනද ගොඩේමක් ගැන හිතන්න බෑ. හැබැයි බොල් නැ කපන්න බෑ. තාම නිමල් මිය ගිහිල්ලා නැහැ. හදිසිය පණ ගසලා දාලා ආවතින් එළියට. නේද? ඒක නිසා අපිට දැම්ම බොල් නැ කපන්න බෑ. සාක්ෂියක් නැහැ. හැබැයි නිමල් හරිද? හදිසි අනතුරු ඒකක ඉන්නේ. හරිද? එතකොට මෙයා ගැන ණය අවදානම වැඩි නේද? එහෙනම් අපිට යා වෙනුවෙන් ලැබෙන්න තියෙනවනේ 2500ක්. ඒකට 100%ක් වෙන් කළා අහිමි වුණොත් 100%ම අහිමි වෙනවනේ. එහෙනම් ඒ ප්‍රමාණය වෙන් කරන එක හොඳයි නේද? අන්න කවුන්ටර් කෙනෙක් හිතන්න ඕන දේවල්. හරිද? ඉතුරු කට්ටිය කවුරුත් ඇක්සිඩන්ට් වෙලා නැහනේ. එයාලගේ නමුත් අවදානමක් තියෙන පුළුවන් නේ. සමහරු කොච්චර හොඳට බාණ්ඩ ගිනිච්චත් ණයට අරයි යනකොට hina වෙලා යනෝ. मगे दाक बलई आने पास साल की बंद वेनवाणी एक निशा अन्े हेम कट्टिया आक बलईन कट्टिया तीन वाणी सीएट पाक पगे शक हरदे इतकोटे आलट सीएट पा मे आगे उदाहरण तीरना निमाल मियागी हदसी अनुद्र कट मून दी अब निमाल मिया यमीन पावती नायके मियागी यमीन पावती ना नया अवधान वेडी अब बोलने का पंड आम तुरुने हरदे එනම් මෙතන 100%ක ප්‍රොවිෂන් එකක් කරන්න කීතා හොඳයි පූර්ණ වෙන් කිරීම. ආ දැන් සුළු කරලා ඉස්සරහට ගනිමු. 2500 100%ක් 2500යි 171000ට 71500 105. අටදාස් 575ක් නේද ළමයි බලන්න ආපහු. අටදාස් 575යි. එතන මම අඩමාන්න අය ගෙනියන්න ඕන 2500යි 8575යි දෙකේම එකතුව. 75.82 82 11075. ඔන්න මේ අවුරුද්දේ අඩමාන්න අය ගණන් බැලීම තේරුණාද? මෙච්චර සංකීර්ණ අවස්ථාවක්වත් AT1 එකට ඇවිල්ලා නැහැ. අඩමාන්න අය ගණන් බැලීම තේරුණාද? හරි. දැන් අඩමාන්නයි ගිනුම් තියන්න ගිනුම් දෙක අඳින්න. අඩමාන ණය ගිනුමයි. අඩමාන ණය වෙන් කිරීම ගිනුමයි. අඩමාන ණය ගිනුමයි. අඩමාන ණය වෙන් කිරීමේ ගිනුමයි. අඩමාන ණය ගිනුමයි. අඩමාන ණය වෙන් කිරීම ගිනුමයි. පියද මේ ගිනුම් දෙකේ නම් මුඩින් ලියමු. මේ ගිනුම රතු පෑනෙන් වියදම් කාණ්ඩයේ ගිනුමක්. මේ ගිනුම උඩින් වත්කම් කාණ්ඩයේ ගිනුමක්. හරිද? හරි. මේ වියදම් ගිනු මේ අඩමාන ණය කියන වියදම් ගිනු මේ ආරම්භක ශේෂයක් කොහොමවත් තියෙන්න බෑ. හරිද? නමුත් මේ අඩමාන ණය වෙන් කිරීම ගිනු මේ ශේෂයක් තියෙන්න පුළුවන් ගණනුත් තියෙනවා නැති ගණනුත් තියෙනවා. මේ ගාණි තියෙනවද නැද්ද කියලා බලන්න. තියෙනවා. කීයක් තියෙනවද? 9000ක් තියෙනවා අවුරුද්දේ මූලට. ඒක දෙන්නේ අවුරුද්දේ මූලට තමයි. එහෙනම් ඒක බැර ශේෂයක් නේ. මේ ගිනුම් වල තියෙන එකේ බැර ශේෂනේ. එහෙනම් ෂේ ඊගේ බැරට ගේන්න 9000යි. 9000යි. හරිද? හරි. දැන් මේ අවුරුද්දට මගේ අවශ්‍යතාවය කීයද? 11075යි. කතාව තේරෙනවද?
එකොළොස්දාහස් හැත්ත පහෙන් දැන් වෙනකොට කීයක් තියෙනවද ගිණුමේ? නමදාහක් තියෙනවා. තව කීයද වාර්තා කරන්න ඕන? එකොළොස්දාහස් හැත්ත පහක අවශ්‍යතාවයට දැනට තියෙනවා කීයක්ද? නමදාහක් තියෙනවා. තව කීයක් මදීද? එතකොට 275ක් මදි. අන්නේ 275 මෙතන්ට හරකලා මෙතන්ට බැරකලා. තව 275ක් මදි. ඕ වැරදිර තේරුම් ගන්න ළමයි නොටක් ගාලා කියන දේ නැතුව පටලවාගෙන අහගන්නෝ. දැනට 9000ක් තියෙනවා. හරිද? 9000ක් තියෙනවා. එහෙනම් මට 11075ක අවශ්‍යතාවයකට තව 275ක් විතරයි නේද ඕන වෙන්නේ? එහෙනම් 275 මදි නේද? මදි නම් අඩමාන ණය වෙන් කරන්න. අඩමාන ණය ගිනුම හර අඩමාන ණය වෙන් කිරීම ගිනුම බැර විරුද්ධ කිරීමේ නම ලියන්න. මේකේ අඩ ණය වේකි. මේකේ අඩ ණය විරුද්ධ කිරීමේ නම අඩමාන ණය වෙන් කිරීමට අපි කැටි කරලා අඩ ණය කියලා නේ කියන්නේ. වෙන් කිරීමට වේකි. ඔන්න හදන හැටි මේක. හයි හදන්න ඕන, රිපීට් කර කර හදන්න ඕන. හරි, දැන් ගිනුම් දෙක බැලන්ස් කරමු. පන්ති දිනම් මට ඕන වෙලාවක් අරගෙන කියලා දෙත හැකි. වීඩියෝ එකේදී එහෙම බෑනේ. රයිට්. මේ ගිනුම වියදම් නිසා 275යි 275යි PNL එකට 275යි. පන්ති දිනම් මං එයාට තේරෙන්නේ නැත්නම් ආයි පාරක් කියලා දෙනවා මතකනේ. රයිට්. මේ ගිනුම පාගේෂේ ඊගේෂේ 11075යි 11075යි ෂේපාගේ ෂේඊගේ ඔයි ෂේඊගේ කොහෙටද යන්නේ කියලා වෙනම පෙන්නනවා ගණන් වල ඉස්සරහන් වෙනම පාඩම් එක එනවා. තව තියෙන විනාඩි 4ක් right ඔන්න බොල් ණය අඩමාණ ණය ගැලපීම. හරි, මං කියන ගාන ලියලා ගෙදදි හදලා තියන්න. right මේ ගාන මම ගන්නේ ලියන්න ඕන. මොකද දන්නවද, ගානකින් එක කොටසක් ගන්න, ඒක නිසා ලියන්න ඕන හැමෝම. පේපර් තිබුණා කියලා හරියන්නේ නැහැ. පේපර් තිබුණා කියලා හරියන්නේ නැහැ. හරි නේද? ලියන්න මොන ගානකින් කොටසක් ගන්නේ? 2020 ජනවාරි ප්‍රශ්න අංක 6 ගැලපිලි අංක 3. 2020 පේපරේ තිබුණා කියලා හරියන්නේ නැහැ. මං ගාන මට ඕන විදිහට හදලා දෙන්නේ. 2020 ජනවාරි ප්‍රශ්න අංක 6 ගැලපිලි අංක 3. ප්‍රශ්න අංක 6 ගැලපිලි අංක 3 ලියන්න. KMM නැනේ, KPM KPM traders ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමෙන් KPM traders ව්‍යාපාරයේ ශේෂ පිරික්සුමෙන් පහත ශේෂ උපුටාගෙන ඇත. පහත ශේෂ උපුටාගෙන ඇත. පහත ශේෂ උපුටාගෙන ඇත. රයිට්. හර බැර බින්දු තුනක් කෙටි කරලා තමයි දීලා තියෙන්නේ. අර මං කිව්වේ බින්දු කෙටි කරලා හත්තෑ කියලා. තියාගන්න. හර බැර බින්දුනක් කෙටි කරලා. වෙළඳ ලැබිය යුතු. වෙළඳ ලැබිය යුතු ණයගැති යන්න කියන තව නමක්. දැන් නැත්තම් ණයගැති කියලා ලියා ගන්න ඕන බරහන් ඇතුලේ.
කියලා තියෙන පන්තියේදී වෙළඳ ලැබිය යුතු ණය ගැතියෝ හර තීරුවේ 2800යි देदास दहाट हतराई एक दिनट अड नाय वेकी हिम केटिकेल लियान तें दान्नवने देदास दहाट हतराई एक दिनट अड मान्नाय वेन किरी बैरट एक सिय हत्ते भाई बैरट एक सिय हत्ते भाई अड नाय वेकी හරි තේ යටිල් ලියනවා 2019 3:31 කින් අවසන් වර්ෂයේ සඳහා පහත ගැළපිලි සිදු කරන්න පහත ගැළපිලි සිදු කරන්න right 1 වෙළඳ ලැබිය යුතු මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් බොල් නැය ලෙස කපා හරින් දෙක දෙක इत्री वेलंद लैबियुतु मुदल वलेन अडमान नायसंदा सीयट दहायक පොදු ප්‍රතිපාදනයක් කරන්න ප්‍රශ්නය ඉහත ගැළපිලි ගිනුම් ගත කරන්න ප්‍රශ්නය ඉහත ගැළපිලි ගිනුම් ගත කරන්න right හදලා තියන්න උත්තරය